දෙහිඔවිට සහ කරවනැල් අතර පිහිටි මාගම්මන ප්‍රදේශයයි. සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියන ජනාකීර්ණ මාගම්මන ප්‍රදේශයේ ජනතාව මෙන්ම එහි පරිසර පද්ධතිය මාස කිහිපයක සිට තර්ජනයකට ලක්ව ඇති ආකාරය උකුසු ඇසට හසු වුණා. ඒ මාස කිහිපයකට පෙර ආතුව ස්ථාපනය කෙරුණු පස්සෝදා වැලි බවට පත් කරන මේ කර්මාන්තයේ හේතුවෙන් විවිධ ප්‍රදේශවලින් දෛනිකව මේ භූමියට රැගෙන එන පස් වැලි බවට පත්වන්නේ එම ස්ථානයේදී මෙලෙස සෝදා ගැනීමෙන් පසුවයි. මේ ස්ථානයට යාබදව ඇත්තේ කරවනැල්ලෙන් කැලණි ගඟට වැටෙන කණංගම ඇලයි. අවාසනාවකට කරුණ වන්නේ පස් සෝදා ගැනීම සඳහා භාවිත කරන මඩ සහිත ජලය හොර රහසේම යාබද කණංගම ඇලට මුදා හැරීමට මේ ව්‍යාපාරයේ නිරතවන්නන් කටයුතු කර තිබීමයි. සාමාන්‍ය දිනයන්හිදී සුළු වශයෙන් සහ වැසි දිනවලදී වැඩි වශයෙන් සිදුවන මේ ක්‍රියාව හේතුවෙන් කණංගම ඇල දැඩි පාරිසරික විනාශයකට ලක්ව ඇති අයුරු දැකගත හැකි වුණා. ඇලෙහි පිරිසිදු ජලය මෙතෙක් පරිභෝජනය කරමින් සිටි ගම්වාසීන්ට දැන් අත්ව ඇති ඉරණම ශෝචනීයයි. පායන කාලට අපට ඔය ඇල තමයි තියෙන්නේ නාන්න යන්නේ. දැන් මේ මඩ හේදිල්ල නිසා අපි කිසිම කෙනෙකුට ඔය ඇලට කියලා නාගන්න මේ තනි කර්ම කානු හොරල් තියෙන ඇලට. ඔය දිගේ මාළු එක්කත් අත එක්කත් මුල එක්කත් ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණ මඩ කප්පයක් තියෙන්නේ. ඒක හැමදාම හොදනවා. දෙයට වැළුණාම පොර එන්නේ පිටාර ගල්ලවා. දෙද්දක් හොදගන්න මොනවාක්ම කරන්න බෑ මහා පරිමාණයෙන් ඒක කරන්නේ. පිටස්තර ප්‍රදේශවලින් පස් රැගිනීමටත් වැලි සෝදාගත් පසු ඉතිරිවන මඩ ප්‍රවාහණයටත් ප්‍රධාන මාර්ගය යොදා ගැනීම හේතුවෙන් ජනතාව තවත් ගැටලු රැසකට මුහුණ දෙනවා. ප්‍රධාන පාරේ ඉඳලා 50ක් 60ක් නැත්නම් 70ක් විතර පස් ලෝරි ගේනවා. ගෙනල්ලා ඉවරලා හොදනවා. හොදන පස් ටික පාර දිගේ යදිනවා. මිනිස්සුෙකුට පාරේ යන්න බෑ. කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. 119 මහත්තයා ගහලා ඇති දැන්ට 500,000ක්. නමුත් කිසිම ඇක්ෂන් එකක් ගන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. පවතින පරිසර පද්ධතියට හානි නොවන අයුරින් කටයුතු කිරීම පස් සෝදා වැලි ලබා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරන බලපත්‍රයේ මූලික කොන්දේසියක්. එය උල්ලංඝනය කරමින් නිදහසේ සිදු කරන මේ ජාවාරම දකින බලධාරී අදින් පසුව ගනු ලබන පියවර පිළිබඳව උකුස්සා සේරුවේ